අපිට 1948 නිදහස ලැබුණා. නිදහස ලැබෙනකොට අපේ ජාතික නායකින්ට අපේ රටේ කවර ආකාරයේ රටක් බවට ගෙන යන මාද්ද කියන දෘෂ්ටිවාදය දැක්ම අනාගත සැලසුමක් තිබුණේ නෑ. එකක් අපිට ජාතියේ ඒකාග්‍රතාවය කිරීම සඳහා සැලසුමක් තිබුණේ නෑ. අපේ මුළු දේශපාලන ව්‍යාපෘතියම තිබුණේ අනේකාට එරෙහිව. අපේ ආණ්ඩුව ගොඩනැගීම තිබෙන්නේම දුබලයාට එරෙහිව ප්‍රබලයා විසින් ආණ්ඩුවක් ගොඩනැගීම. 2019 නම් මුස්ලිම් ජනයාට එරෙහිව. 2005 නම් දෙමළ ජනයාට එරෙහිව. 56 නම් දෙමළ ජනයාට එරෙහිව. ඒ කියන්නේ මොකක්ද? හැම වෙලාවම අපේ රටවල් ගොඩනැගුණේ පීඩාවට පත් වූ පාර්ශ්වයන්ට එරෙහිව මහා පාර්ශ්ව විසින් ආණ්ඩුව ගොඩනැගුවා. ඉන්ද පළමු කොටම අපිට ජාතියේ ඒකාග්‍රතාවය පිළිබඳ සැලසුමක් තිබුණේ. අද අපේ විනාශය මා හිතන ඒක එක ප්‍රතිඵලය. අපිට ආර්ථික දැක්මක් තිබුණා. අපි කවර දිශාවට ආර්ථිකය ගෙනියන්නේ? අපි හැම වෙලාවම අපේ නායකයන් අතීත කාමීත්වයක අපි හිර කරන්න පටන් ගත්තා. අපේ නායකයන් හැම විට මොකද කරේ? මේ ප්‍රෞඪ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කරමින් ඒක මත දේශපාලනය කරන්න පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ නිදුටු ගැමුණු ලෙස චන්ද්‍රිකා එන්න විහාර මහදේවි ලෙස 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන්නේ පරාක්‍රම බහු යුගය. එන මොකද්ද මේ? මුළු චින්තන ධාරාව දැක්මම අපි අතීත කාමීත්වයක හිර කරන්න පටන් ගත්තා. එනිස අපේ දේශපාලකයා තමන්ගේ සංස්කෘතිය ඇඳුම් පැළඳුම් පවා අතීත කාමීත්වයට හේතු කරා. එනිස තමයි කපිටි සූට් එක දේශපාලකයාගේ ජාතික ඇඳුම් බවට පත් වුණේ. ලෝකේ මහා පිමිපන්න 2100 වසරේ අපි අතීතයේ ශ්‍රී විභූතිය නැවත නැවත විරාජමාන කරමින් නැවත නැවත පුනරුච්චාරණය කරමින් අපි දේශපාලනය කරනවා. මා කියන්නේ ඒවා කිසිවක් අමතක කරන්න කෙනෙක් නෙවෙයි. ඒක අපේ ශිෂ්ටාචාරයේ පදනම. ඒ පදනම මත පිහිට අපි අනාගතයට සැලසුම් නිර්මාණය කරන්න ඕන දෙන්න අපිට එහෙම සැලසුමක් තිබුණේ. පැරණි ගතානුගතික ගෝත්‍රිකවාදී වැඩව සම්මාදී දේශපාලනයකට අපේ රට තල්ලු කරා. අද මේ දේශපාලන ධාරාවේ පතුලින් ඒක තියෙනවා. ඒක තමයි අපේ රටේ එක ජනාධිපතිවරයයි එක කුලයකින් වෙන්න පත් වෙලා තිබෙන්නේ. ඒක තියෙනවා මේ පතුලේ. ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙනකොට ප්‍රේමදාසට තමයි ඉස්සරලම ඔය HE කියන එක පටන් ගත්තේ. HE කියන්නේ His Excellency කියන එක පටන් ගත්තේ ප්‍රේමදාසට කියන්නේ. මොකද ගාම් නිසානාගර සර් කියන්න බෑ. HE කියන පටන් ගත්තා. දීපි විජේතුංගත් HE කියන ගිල්ල තියෙනවා. එතන තියෙන්නේ කුලවාදී පිළිබඳ ප්‍රශ්න. සර් කියනවා වෙනුවට HE කියන පටන් ගත්තා. කැබිනට් එකේ පොතක් කියවන කැබිනට් සම්බන්ධෙන්නේ මම කියන්නද ඉතින් මේ ඉඳ අපිට මොකද උනේ අර කුල වලින් ගෝත්‍ර වලින් අපිට එළියට එන්න බැරුණා තාමත් එහෙමයි තාමත් අපි එතන හිර වෙලා තියෙනවා ඒ නිසා අපේ දේශපාලන අධිකාරියේ අපේ සමාජයේ නූතනත්වයට ගෙන යනවා වෙනුවට මොකද වෙන්නේ අපේ සමාජයේ යම් ගෝත්‍රික ගති ලක්ෂණ ඉර කරා ඒ නිසා තමයි මුහුදු බෙල්ට් එකට ඒ කෙනෙක් නැති වුණොත් සාන් විජිලාල් තෝරගන්න උන්ට කොහෙල බලන්න ඇත්ත කතා එනිසපි අපේ සමාජය අපිට බැරි වුණා අතීත කාමීත්වයේ මුදව ගන්න අපි අසමත් වී තිබෙනවා. එයි දේශපාලන අධිකාරියේ මුළුමනින්ම අතීතයේ තියෙන නැස්තා විස තමයි තමන්ගේ දේශපාලන කුළුණ ඉදි කරලා තිබෙන්නේ. ඒතර ඒක 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 දේශපාලන විතරක් නෙවෙයි ඒක ආර්ථිකයටත් බලපෑවා. ඒක දේශපාලන විතරක් පවතින්නේ නෑ. ලෝක විශාල වෙනස්කම් සිද්ධ වුණා. මාකට් එක කියන්නේ මොකක්ද? මාකට් එක කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මාකට් එක තියෙනවා. අතීතයේ තිබුණ මාකට් එකක් දැනුත් තියෙන මාකට් එක. මිනිස්සුන්ගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු දත් කෑවා, අදත් කනවා. මිනිස්සු දත් ගමන් ගියා, අදත් ගමන් යනවා. මිනිස්සු දත් ඇඳුම් පළඳු පාවිච්චි කරා, අදත් ඇඳුම් පළඳු. මිනිස්සුගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? මිනිස්සු අවශ්‍යතා සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා. අන්නේ ආකාරයෙන් තමයි මාකට් එක හදන්නේ. උදාහරණයකට ගත්තොත් ඉස්සර අපි පණිවිඩය වුණ පරිවියාගේ එතන මාකට් එකක් තියෙනది පරවින්ද නිකන් පිටු දැන් අපි sannivedana කරගන්න දුරකට නැමුතු නේද සෙලියුල ෆෝන් එක ඉතින් එදා අවශ්‍යතාවය තමයි එදා sannivedanaye එදත් අපිට sannivedana කාර්යයක් අවශ්‍ය තිබුණ මිනිස් සමාජයට අද sannivedana කාර්යයක් තිබෙනවා එතකොට එදා මාකට් එක පරවියා අද මාකට් එක සෙලියුල ෆෝන් එක රාජ්‍යයන් සමත් වෙන්න ඕන අලුත් අවශ්‍යතා සම්පූර්ණ කරන මාකට් එකට ප්‍රවිෂ්ඨ වෙන්න ද සෙලියුල ෆෝන් එක කියන්නේ දසක නේ සියවස් ගණනක ඇත මාකට් එකක් නෙමෙයි අලුත් මාකට් එකක්. ඇතිතර රිසර්ච් කරන පර්යේෂණම් කරන වෙළඳපොළ ගැන තියෙන ඕනතරම් සංග්‍රහවල පළ වෙනවා. මේක තමයි අනාගත වෙළඳපොළ කියන්නේ. අන්න එතකොට ඒ වෙළඳපොළට අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. ඒක ප්‍රවිෂ්ඨ වුණා දකුණු කොරියාව. ඒගොල්ලෝ කුඩා සංනිවේදන උපකරණ නේද කුඩා ෆෝන් එකකට පොඩි බට්ට ෆෝන් එක මාකට් එකට ආවා. අද ෆෝන් තාක්ෂණය
स्मार्टफोन तक वरदन सैमसंग फोन के गीन मा कट टच करा अभी अतीति इन रूपलावाण्य मा कट इसर रूपलावाण्य कागान सुधुअुगान रत्न इतम रूपलावाण अद कॉस्मेटिक कर्म अंत अद कॉस्मेटिक कर्म अंत मीन कौद दकुन को उदाहरण की पेपर दकुन को कॉस्मेटिक कर्म अंत बोट पत्न कुटी ये कर्मांत अवश्य मा कट्टकट एट अवश्य निष्पादन सारा ये मा कट्टकटेनवा अभी कहावी को बला इन कहा हितने अरविचन इलांत अभी गत संगीत मा कट्टक संगीत के मा कट्टक संगीत विशाल मा कट्टक दें अभी गायक गायक मंगल पासकर अभी गायक गुडक्यन पिटराट सिंधु पिटराट सिंधु गुडक्यान अपे आयट सिंधु अभी को एलिए मा कट्टकट अपे संगीत अरंगील दिन ने अब दकुन को रिया केपॉप संगीत विशाल मार्केट का कल तो बीटीएस संगीत वेनम निर्माण कर मंद गीत यूट्यूब बेलू मिलियन एक दस अटसी नरबला गीते कुरिया जनगहने मिलियन पणहा अब बीटीएस गीत नरबला मिलियन एक दस अटसी मुखद संगीत मार्केट के लू अब बेर उन चित्रपट मार्केट के लू विनम चित्रपट का ए लोके हिमाय लोके विनदपल वर्धने मुखद विन्नी ये अतिवेन विनदपोल अनुरूप पर्धि अपे निष्पादन सा सेवा वंग अत्पत्कर्गत हेतु एम अत्पत्कर्ग नेत्तम अपि लोके आर्थिक वितन राज्य बोट पत्न अद अपि लोके आर्थिक वितंगल एक समस्या हते दि लोक विलदावेन दसम पह कपिट आयतु तिबुनु लोके डोल दिशीय विलदाम सिद्धुना नंग अपि डोल एक अगलागना अद लोक विलदाम अपे पंगुव बिंदु आय दसम बिंदु आय बिंदु आय पहाय एक यानी डोल दिदाहक विलदाम कुनु आदेश निष्पादन होगा එනිසා මොකද උනේ අපිට නව දිසාවකට අපේ රට පරිවර්තනය කරන්න බැරි වුණා. අන්න ඒකත් එක්ක බද්ධ වෙච්ච සියල්ල බිඳ වැටෙන්න පටන් ගත්තා. ඒකට ගැලපෙන නීතියක් තමයි තියෙන්නේ. මහා ප්‍රභූ තන්ත්‍රය අර රජුරුව වගේ ප්‍රභූ තන්ත්‍රය උඩ සිටගෙන බලය අපපත් කරගත්තට පසුව ඒ ප්‍රභූ තන්ත්‍රය කවදාවත් නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්නේ නැහැ. ඒ ප්‍රභූ තන්ත්‍රය අන්නේ මාර්ය මොකද වුණා? නීතිය බිඳින්න ඕන. ඒ ප්‍රභූ තන්ත්‍රය ආරක්ෂා වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අපිට මේක නිදහස් මේක නිදහස් නේ මේ වෙනදපොළ නිදහස්ද නේ මේ වෙනදපොළ දින කුඩා කණ්ඩායමක් අතේ මේ වෙනද ඉතාමත් කුඩා කණ්ඩායමක් අතේ මේ මාකට් එක තියෙනවා ඔබට සතුටට බඩු දාන්න පුළුවන්ද ඇමතිවරයා දන්නේ නැත්නම් ඔබට ආණ්ඩුවෙන් ඉඩමක් අරන් වගාවක් කරන්න පුළුවන් ඇමතිවරයා දන්නේ නැත්නම් ඒ නිසා මේ මාකට් එක නිදහස් නෑ මේ මාකට් එක කුඩා කණ්ඩායම අත්පත් කරගෙන තියෙනවා මේක නිදහස් වෙලා නෑ හැබැයි කුඩා කණ්ඩායමක් මාකට් එක අත්පත් කරගෙන ඉන්න නම් නීතිය බිඳින්න වෙනවා නීතිය සාධාරණත්වය හරහා मे आर्थिक कुड़ा खंडा कतर गुण कर गैर मुखद मे आर्थिक निधास्कर तमंगे हकियाव दक्षता मत हेमक नाट तमंगे आर्थिक प्रविष्ठ विमसदा ऐतिहता कर कौर वर के निष्पादने सतोसर बड़दा पुलवा देश पान बंदी तोर सतोसर बड़दे मीमी ऐतिहता कर सतोसर बड़दा पुलवा हेमति वर गोल आर्थिक निधास्कर आर्थिक निधास्कर नीतिये आधिपत्य ताहुरु करला नीतिये साधारण आर्थिक पेतरीन पटांगा इन समकदुने नीति विधान आधिपत्य बिंदु वट्टान पटांगा मेकट अनुरूपी ईट अनुरूपी मुकदुने मुलु राज्य सेवा पुरोला पुरोला कडा वेटेन पटांगा अपराध वलिन गहन राज्य बोट पत्तुनु लोके अपकीर्ति मत राज्य बोट पत्तुनु एनिसा अद अपि अवसान प्रतिफलय अपि रटक हेटियट पद्धतियक लेस वेटिला दिने पद्धतियक एकतनक नेवी पद्धति में बैठे लाती दम बल आंडुक्रम व्यवस्था मूलिक वग की युक्त अपिराट जनाधिपति वे आंडुक्रम व्यवस्था रकीम पील बद मूलिक आदर्श दिन हेब मेन जनाधिपति आंडुक्रम व्यवस्था का दीन चंद्रिका कुमार तुंग जनाधिपति दूरी पास दड़े अग्गे हुआ वोट ऐसे नहीं गुल मतक तो जनाधिपति हे जनाधिपति काले का तीन दुआ इलक बलेट पत्र महेंद्र राजपक्ष महात्मे पहुगिद श्रेष्ठाधिकारी मुखदूनी पौगेदा श्रेष्ठाधिकरण आर्थिक कड़ावटी मरद वरद कर व्यवस्थावे जनता बेदी तिबन कार्य निशिपरदी इट नुक्रीमी वगकीमट
ඔහු වරද කරුවා. ඊළඟටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මිය. ඔහු නම් හැමදාම වරද කරනවා. ඒකක් ඕගලන්ට මතකයි පාර්ලිමේන්තු විසුරුව රහත් විනිසුරුව 7 දෙනෙක්ගේ මඬුල්ල. ඔව් පාර්ලිමේන්තු විසුරුව හැරිම නීති විරෝධී කියලා ව්‍යවස්ථා විරෝධී කියලා තීන්දුවක් දුන්නා. නැවත ඔහු පාස්තු නඩුවේදී ඔහුට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරන්න අසමත් වුණා කියලා ඔහුගේ වගවීම ඉටු කරේ නැහැ කියලා තීන්දුවක් ලබා දුන්නා. මේ ඊයේ තීන්දුවක් ලබා දුන්නා. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඔහුට නිවාසයක් ලබා ගැනීමසලා අනුමත කිරීම වැරදි කියලා ගේම් එළියට දානවා. ලැජ්ජ නැද්ද? ජනාධිපතිවරුන්ට ශේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන ගේම් එළියට ඵලයන් කියලා. ඇදලා දානවා. මොන රටද? ගෝඨාභය රාජපක්ෂලා අරණඩුවෙන් වරද කරපු බවට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුත් විවස්ථාවකට ඊයේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම විවස්ථාව විරෝධී. මොකද වෙන්නේ? එතකොට මේක මුළු පද්ධතියම කඩා වැටුනහම නායකයාගේ සිට පහළ දක්වාම විවස්ථාව බිඳ කඩන්න සිද්ධ වී තිබෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් අපේ රටේ තියෙන්නේ අර එන පද්ධතියක් ලෙස කඩා වැටලා තියෙනවා. මේ කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් මේක ඉදිරියට ගන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන මොකද්ද? පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. හුදු අධ්‍යාපන විතරක් වෙනසද? හුදු සෞඛ්‍ය විතරක් වෙනසද? හොඳ හුදු අපරාධ මැඩ පැවැත්වීම පිළිබඳ විසරක් වෙනසද? හුදු නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කිරීම පිළිබඳ වෙනසද? නැහැ. සමස්ත පරිවර්තනයක් අද අපිට අවශ්‍යයි. උත්තරය අපි හැමදේම. පද්ධතියක් ලෙස සමාජ කඩාවැටිය අවසන්.